අයිබෝන් සුභසන්ධ්‍යාව ප්‍රියතුමනි, විශ්වයේ දැවැන්තම ක්‍රීඩා මංගල්‍යය ඔලිම්පික් ක්‍රීඩාවල් ආරම්භ වන්නට තව තියෙන්නේ හරියටම දින 13යි. ලෝකයේ පළවෙනි ලෝක යුද්ධයෙන් සහ දෙවන ලෝක යුද්ධයට පමණයි ඔලිම්පික් වලට తాවකාලික විරාමයක් තියන්නට හැකියාව ලැබුණේ. නමුත් කොරෝනා වසංගතය වසරකින් කල් දැම්මා මේ විශ්වයේ දැවැන්තම ක්‍රීඩා මංගල්‍යය. සියලු බාධක බිඳගෙන ජපානයේ ටෝකියෝ නගරය දැන් මේ වෙනුවෙන් සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායමත් දැන් සියල්ල සම්පූර්ණයි. ඔලිම්පික් නියෝජනය කරන්නේ කවුරුන්ද කියා මෙවර. ඔලිම්පික් ක්‍රීඩාවලක් නියෝජනය කිරීම ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවටක තම ජීවිතයේ අතිශය විචිත්‍රවත් අවස්ථාවක් සහ උච්චතම අවස්ථාවක් තමන්ගේ ක්‍රීඩා ජීවිතේ. එවනම් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුන්ද? මේ විශ්වයේ දැවැන්තම මංගල්‍යයට ශ්‍රී ලංකා අභිමානය තුරුළු කරන්නට නවදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සුදුසුකම් සපුරා අවසන්. අපි හඳුනා ගනිමු මේ කණ්ඩායම කවුරුන්ද කියා. අශ්වාරෝහක තරඟිසව්වෙන් මැටිල්ඩා කාසන් මුලින්ම ඔලිම්පික් වරම් දිනා ගන්නට සමත් වුණා. එවැගේම රිද්මානුකූල ජිම්නාස්ටික් තරඟිසව්වෙන් මෙල්කා ගෙහානි මෙඩල් 10 වායු රයිෆල් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෙහානි එගොඩවෙල, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් නිලූක කරුණාරත්න තුන්වන වතාවටත් ඔලිම්පික් නියෝජනය කරනවා. ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන දෙවන වතාවටත් ඔලිම්පික් නියෝජනය කරනවා. එවගේම පිහිනුම් ක්‍රීඩා ඉසව්වෙන් මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. මලල ක්‍රීඩා ඉසව්වෙන් මීටර් 100 පිරිමි දහවන තරඟ ඉසව්වට යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා පරිසාධන මට්ටම් සම්පූර්ණ කරමින්. ඊට අමතරව මීටර් 800 කාන්තා තරඟ ඉසව්වට නිමාලි ලේනාරච්චි ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. එයනුව නවදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සියල්ල සර්ව සම්පූර්ණයි. කණ්ඩායමේ සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වෙනුවටත් විදේශගත වෙන්නේ ඔවුන් සම්බන්ධ වන්නට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ටෝකියෝ නගරයේදී. ඒගොම ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉතා ඉක්මනින් පිටත් යන්නට නියමිතයි. දැනටමත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජෛව ආරක්ෂණ බුබුලක් යටතේ තමන්ගේ පුහුණු වීම සහ අවසන් ක්‍රියාන්විතයට සම්බන්ධ වී සිටින්නේ. ඉතින් ජාතික රූපවාහිනියට පරම අයිතිය යුතුකම තියෙනවා ඔලිම්පික් හා බද්ධ වෙන්නට. 1982 ජාතික රූපවාහිනිය ආරම්භ කළේ ප්‍රථම ඔලිම්පික් වල ඉන්න අනතුරු එළඹිය 1984 ලොස් ඇන්ජලීස්. එතැන් පටන් මේ දක්වා එකම එක අවස්ථාවකදී හැර ඔලිම්පික් ක්‍රීඩාවල ශ්‍රී ලාංකීය ජනතාවට තිළිණ කිරීමේ වරම වාසනාව උදා කරගත්තේ ජාතික රූපවාහිනිය. මෙවරත් ඒ වගකීම ඔබ වෙත රැගෙන එන්නට ජාතික රූපවාහිනිය සූදානම්. ජූලි 23 වනදා සිට මේ විශ්වයේ දැවැන්තම ක්‍රීඩා මංගල්‍යයේ අසිරිය අඩුවක් නැර ඔබට කියන්නට සූදානම්. අලුයම 5 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එක දිගට නාලිකා දිත්තේම උපයෝගී කරගැනීමෙන් මේ අසිරිය ඔබ වෙත රැගෙන එන්නට ජාතික රූපවාහිනිය සූදානම්. එවනම් විශ්වයේ දැවැන්තම ක්‍රීඩා මංගල්‍යයේ සජීවී සාක්ෂිකරුවන් වන්නට ශ්‍රී ලාංකීය ඔබට අපි ආරාධනා කරනවා. අද දවසේදීත් රෝට් ඔලිම්පික් තවත් ඔලිම්පික් දිගහැරුමට දින 13ක් ඉතිරිව තිබේදී අපි කතාබහ කරන්නට කැඳවාගත්තේ මේ විශ්වයේ දැවැන්තම ක්‍රීඩා අසිරියේ මංගල්‍යයේ වරම වාසනාව ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් දිනාගත් විශිෂ්ටතම ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට. අපි බලමු මෙවර අපේ ආරාධිත විශිෂ්ටයන් කවුරුන්ද කියලා. ඔලිම්පික් සජීවීව දුටු විශිෂ්ටයන්. 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් ක්‍රීඩාවල තමයි මේ දක්වා ඔලිම්පික් ඉතිහාසයේ මුහුදු මට්ටමින් උසම තැනක පැවති ඔලිම්පික් ක්‍රීඩාවලට. ඒ ඔලිම්පික් ක්‍රීඩාවලේ අතිශය අසීරුම තරඟ ඉසව්ව වුණේ මැරතන් තරඟ ඉසව්ව. එදා මෙදා ඉතිහාසය තුළ ඔලිම්පික් තරඟ ඉතිහාසයේ අසීරුතුම මැරතන් තරඟයත් එය. එයට සහභාගී වීම නොවේ වඩාත් වැදගත් ඒ අවසන් කිරීම. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් බිමේ අසීරුතුම මැරතන් තරඟයෙන් නිමා කරපු ශ්‍රී ලංකාව බිහි කළ තවත් විශිෂ්ටතම මැරතන් ශූරේ අපිත් එක්ක එකතු වෙනවා. විමලසේන පෙරරා මහත්මා, ආයිබෝන් කියා ඔබතුමාව පිළිගන්නවා ජාතික රූපවාහිනිය. ඒ වගේම 68 මෙක්සිකෝ ඔලිම්පික් වල තමයි ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටක පැවති පළමු ඔලිම්පික් ක්‍රීඩාවලට. හරි අපූර්වයි, අද දවසේ මේ සම්බන්ධය ස්පාඤ්ඤ භාෂාවේ නිජභූමිය වෙච්ච ස්පාඤ්ඤයේ ඔලිම්පික් ක්‍රීඩාවලක් පැවැත්වුණේ ප්‍රථම වතාවට 1992 බාසිලෝනා. 1992 බාසිලෝනා ඔලිම්පික් ශ්‍රී ලංකා නියෝජනයේ ශ්‍රී ලංකාව බිහි කර තවත් දක්ෂතම මලල ක්‍රීඩිකාවක් මීටර් 400 ඉසව්වෙන් ඇය ඔලිම්පික් බිම නියෝජනය කළා. ඇගේ දක්ෂතාවයන් මීටර් 400ට පමණක් සීමා වුණේ නැහැ. අපි ගෞරවයෙන් ආරාධනා කළා ජයමිනි ඉලේපෙරුම ඔබටත් අපි ජාතික රූපවාහිනිය වෙනුවෙන් මම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලංකාව බිහි කළ මේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා මලල ක්‍රීඩිකාව සමග ඔලිම්පික් නියෝජනය හා සම්බන්ධව කතා බහ කරමු. විමලසේන පෙර මහත්මයා, 68 මෙක්සිකෝ ඔලිම්පික් ක්‍රීඩාවලත් ඔබතුමාට දැනෙන අභිමානය, ඔබතුමාගේ ජීවිතයේ බොහොම දැවැන්ත බලාපොරොත්තුවක් වුණා නේද ඔලිම්පික් ක්‍රීඩාවලක් නියෝජනය කිරීම? ඔව්.
කොහොමද මේ ඔලිම්පික් බිමට පා තැබුවාම දැනිච්ච හැඟීම? ඒ කියන්නේ පුදුම සතුටක් කුඩා කාලේ ඉඳලම ආසාව තිබුණේ දොර දුවන්න. ඒක ඔලිම්පික් රැඳි ඉස්සර ලංකාවේ තිබුණ තරඟ දෙකක් මැරතන් තරඟ තේරීම් තරඟ. ඒ දෙකෙම මම ජයග්‍රහණය කළා. ඊට පසුව තමයි 1968 අගෝස්තු මාසේ මෙක්සිකෝවට යන්න වරම් ලැබුණේ. යන්න දවස් තුනක් ගියා මෙක්සිකෝට යන්න. කොහොමද ගමනාන්තය සටහන් වුණේ? ගමනාන්තේ කොළඹින් පටන් අරගෙන පළවෙනි දවස ගියා එංගලන්තේ නතර වුණා. ඊට පස්සේ දෙවෙනි දවසේ කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ. තුන්වෙනි දවසේ තමයි මෙක්සිකෝ සිටි වලට ගියේ. ඉතින් එතන ගමන් දවස් තුනක්. ඒ පාර හතරමගදී හොංකොං ගියා අපි. එතෙන්දි මට අසනීප වුණා. එතෙන්ද යනකල්ම අසනීපෙන් හිටියේ. මදුරේ ඒ ඒ ඉතිහාසයේ ඒ තරගයට පෙර සහ තරගෙන් පසුව කියන කාරණාව වෙනම කතා කරල යුතු දෙයක්. මතකද මෙක්සිකෝ සිටි මේ ඔලිම්පික් සමාරම්භ කුරල? ඔව්. කොහොම විචිත්‍රවත් බවක්ද තිබ්බේ? 70 වසරෙම කියන්නේ පුදුම ජනකායක් ඉන්නේ. ඒකේ මම තමයි තර ඒ කණ්ඩායමේ නායකයෙක් හැටියට ගියේ. ඒගොල්ලන්ගේ හිස් වැසුම් ඔක්කොම විසි කරනවා ඒ පිටනියට යන කණ්ඩායම. කියන්නේ ක්‍රීඩකයන්ට ඒගොල්ලන් හැම කෙනෙක්ම මෙක්සිකෝල හිස් වැසුම් දාගෙන ඉන්නේ ඔක්කොම විසි කරනවා ක්‍රීඩා පිටියට. ඉතින් ඒවා මේ අවුල ගන්න විදියක් නෑ අපිට. අපේ මැනේජර්ලා අනික අය අවුල ගන්නවා. අවුලගෙන ෆස්ට් මට දුන්න කොරසක් හැටියට මතක්. මදනේ මේ 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ ඒ දසුන් මෙන්න ශ්‍රී ලංකා ජාතික දචිය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අභිමානවත් ලෙස 68 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලට එකතු වුණු මොහොත අතිශය විචිත්‍රවත් ඔලිම්පික් ක්‍රීඩාවලක සමාරම්භය. ඒ සමාරම්භයේ සිය සින්දුට ජාතික දචිය තුරුළු කර ගනිමින් ලෝකයාට ශ්‍රී ලංකා අභිමානය පෙන්වපු ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සමගයි අපේ මේ කතාබහ. මේ සාමයේ සංකේතය ලොවට කියපු මොහොත මෙක්සිකෝ සිටි ඔලිම්පික් සමාරම්භය. ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටක පැවති පළමු ඔලිම්පික් කුරල මෙක්සිකෝ සිටි. ඉන් අනතුරු ස්පාඤ්ඤයට මෙනවා 1992 බාසිලෝනා ඔලිම්පික්. ජයමිනි මතන මේ එයත් බොහොම විචිත්‍රවත් නේද? මුහුද ආසන්නයේ තිබුණු ඔලිම්පික් ගම්මානය කොහොමද දැනුණ හැඟීම? ඇත්තටම හරිම ලස්සනයි, හරිම සුන්දරයි. මට මතකයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක අවස්ථාවේ සිට මට මතකයි විශාල ජනගහනයක් හිටියා. ඒ වගේම ඔලිම්පික් ආරම්භයේ අපි ඔලිම්පික් පහන දැල්වන්නේ අමුතුම ආකාරයේ වෙන කිසිම තැනක නොතිබුණ ආකාරයේ දුන්නෙන් තමයි ඒක වෙන්නේ. පුදුමාකාර ලස්සනක්, හරිම සුන්දරයි, බොහොම ලස්සන අවස්ථාවක් ඒක. ඔබ පාසල් මට්ටමේදීම ජයග්‍රහණය කරලා මලල ක්‍රීඩාවෙන් කළුතර දිස්ත්‍රික් විශිෂ්ටතම මලල ක්‍රීඩිකාව වෙලා කවද හරි බලාපොරොත්තුවක් තිබුණාද ඔලිම්පික් බිමකට පා තබනවයි කියන හැඟීම? ඇත්තටම ඔව්, පුංචි කාලේ ඉඳන් මලල ක්‍රීඩා කරලා ශ්‍රී ලංකා වාර්තා හතක්ම තියලා මීටර් 100, 200, 400, 800 යන ක්‍රීඩා ඉසව් සහ සහදීම් තරඟවලට සහභාගි වෙලා 1991 වර්ෂයේ දකුණු ආසියාතික තරඟයේ ප්‍රථම වතාවට මම මීටර් 400 තරඟයට ඉදිරිපත් වෙලා ඒ වෙනකොට ආසියාවේ වෙළඹ ලෙස කිරුල්ලලත් ෂයිනි විල්සන් ක්‍රීඩිකාව, කේ සර්මා ක්‍රීඩිකාව සමග මම තරඟ වැදුනේ. ඒ අවස්ථාවේ මම ඔවුන් දෙපළම පරාජය කරන්න හැකියාව ලැබුණා. ඒ අවස්ථාවත් එක්ක තමයි මට ඔලිම්පික් යන්න අවස්ථාව හිමි වුණේ. එහෙම 91 දකුණු ආසියානු ක්‍රීඩාවල ශ්‍රී ලංකීය මලල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය මතකයක්. ඒ 91 දකුණු ආසියානු ක්‍රීඩාවලදී දැක් වූ දක්ෂතාවයන් මතම 92 වෙද්දී බොම විචිත්‍රවත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගොනු කරගන්නට හැකියාව ලැබුණා. ඒ කණ්ඩායම මෙතෙක් මං හිතන්නේ මලල ක්‍රීඩිකාවන් හැටියට ගිය ශ්‍රී ලංකාව නියෝජනය කරපු ඉතාමත් හොඳ සන්නද්ධ කණ්ඩායමක් කියලා කියන්න පුළුවන් 92. ඇත්තටම ඔව්, මට මතකයි මම මීටර් 400 තරඟයට සහභාගි වෙන පළවෙනි තරඟයට සහභාගි වූ සහ දෙවැනි මඩේට සුදුසුකම් ලැබූ ප්‍රථම ක්‍රීඩිකාව මට වෙන්න පුළුවන් වුණා. ඒ වගේම දෙවන තරඟයටත් ඉදිරිපත් වෙලා මම ජීවිතේ ලබාගත් උප්පරිම දක්ෂතාවය ලබාගත්තේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඒ මොහොත තමයි. ඔලිම්පික් කියන්නේ ලෝකයේ ඕනෑම රටක ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට සිහිනයක්. ඔලිම්පික් නියෝජනය, ඔලිම්පික් වරම් දිනා ගැනීම කියන්නේ ඒ තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ උච්චතම තැන. එය
සාක්ෂාත් කරගත්ත අල්පයක් වුණු ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් අතරින් මම ගෞරවනීය චරිත දිත්තේකට තමයි අද දවසේ අපි ආරාධනා කරේ මේ රෝඩ් ටු ඔලිම්පික් සමගින් එකතු වන්නට. අපි මේ ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මේ අභිමානයත් එක්ක ලෝකේ ඔලිම්පික් විමේ විශිෂ්ටයන් අපට මුණ ගැසෙනවා. අපි විටින් විට මේ වැඩසටහන ඔස්සේ එවැනි විශිෂ්ටයන් ඔබට හඳුන්වා දුන්නා. අද දවසේදී මලල ක්‍රීඩකේ ක්‍රීඩිකාවක් ළඟ තියාගත්තත් අපි යන්නේ පිහිනුම් ක්‍රීඩාවට. පිහිනුම් ක්‍රීඩාවට ඔලිම්පික් වල හිමිවන්නේ බොහොම ආකර්ෂණීය බවක්. පිහිනුම් ක්‍රීඩාව කියන්නේ ඔලිම්පික් බිමේ බොහොම විචිත්‍රවත් තැනක්. මේ පිහිනුම් ක්‍රීඩාව ආරම්භයා ඔලිම්පික් බිමේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා කවුරුන්ද? මේ මහද්දි ඔබේ මතකයේන්නේ කාටද? බලන්න මේ ඔහු ගැන තමන සටහන. කිසිවක් කෙරෙහි සීමා පැනවීමට ඔබට නොහැකිය. ඔබ වඩ වඩාත් සිහින දකින තරමට ඊට වඩා වැඩි ප්‍රමාණයෙන් ඔබට ලැබෙනු ඇත. එසේ ප්‍රකාශ කළේ අන් කවරෙකුවත් නොව ඔලිම්පික් ඉතිහාසයේ ස්වර්ණමය ක්‍රීඩකයා වූ මයිකල් ෆෙල්ප්ස්. ඔලිම්පික් පදක්කම් 28කින් 23ක් රනින් උපවත් කළ මයිකල් ෆෙල්ප්ස් ලොව හඳුන්වන්නේ පෘථිවියේ බිහි වූ විශිෂ්ටතම පිහිනුම් ක්‍රීඩකයා ලෙසයි. 1985 ජූනි 30 වනදා බැල්ටිමෝහි උපත ලැබූ මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් මුලින්ම පිහිනුම් තටාකයක් දකින්නේ වයස අවුරුදු 7දී. එහි ඔහුගේ සහෝදරි හෙලරි ෆෙල්ප්ස් සහ වෙන්ඩි ෆෙල්ප්ස් නිසා බැවු නොරහසක්. උතුරු බල්ටිමෝ පිහිනුම් සමාජයේදී බබ් බෝමන් මුණගැසෙන තුරුම ෆෙල්ප්ස් කළේ පිහිනුම් ක්‍රීඩාවට අත්පොත් තැබීම පමණයි. එතැන් පටන් මයිකල්ගේ ගමන වඩාත් වෘත්තීය ගමනක් කිරීමට බොබ් වෙහෙසුණා. 1999 ඇමරිකානු ජාතික බී කණ්ඩායමට තේරෙන විට මයිකල් ෆෙල්ප්ස් වයස අවුරුදු 14ක කුඩා කොළු කැටයෙක්. ලෝකයා ෆෙල්ප්ස් දැනගන්නේ ඔහුට වයස අවුරුදු 15 සපිරෙන විටයි. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ රල්ෆ් ෆ්ලයින් නමට තිබූ ඇමරිකානු වයසින් අඩුම ඔලිම්පික් සාමාජිකයන වාර්තාවද ඔහු එහිදී තමා සතු කරගත්තා. 2001 ජපානයේ සත්කාරකත්වයේ දරූ ලෝක ශූරතාවලියේදී මීටර් 200 සමනලාර ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබන කුඩා මයිකල් තම අනන්‍යතාවය 2002 යොකහමාවලත් 2003 බාසිලෝනාවලත් සනිටුහන් කරනවා. 2004 වසරේදී ඇතැන්ස් නුවර ජල තටාංගයේම කලබන ෆෙල්ප්ස් කිරිමුහුද කලබා අමෘතේ ලබා ගන්නවා. රන් පදක්කම් 6ක් නව ලෝක වාර්තාවක් හා නව ඔලිම්පික් වාර්තා 3ක් ඔහුගේ නම ඉදිරියේ ලියා දමනවා. ජාතික වාර්තා 2ක් හා ලෝක පදක්කම් 2ක්ද එහිදී ඔහු කියලා පළඳිනවා. මීටර් 400 මෙඩ්ලි සව ඔහුගේ පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙසයි ඉතිහාසගත වුණේ. 2008 අනතුරුව එළබෙන්නේ චීනයේ සත්කාරකත්වයේ දරූ බීජිං ඔලිම්පික් කුළලයි. අන් කිසිම කලක කිසිවෙකුටත් කළ නොහැකි ලෙසින් ඔලිම්පික් රන් පදක්කම් 8ක් ජයග්‍රහණය කරන්නට මයිකල් සමත්. ඇමරිකාවේම මාර්ක් ස්පිට්ස්ගේ වාර්තා සියල්ලක්ම ඔහු සතු කරගන්නවා. ලෝක වාර්තා 7ක් සහ ඔලිම්පික් වාර්තාවක් කියන්නේ එසේ මෙසේ වික්‍රමයක් නොවේ. 2012 ලන්ඩන් ඔලිම්පික් කුළුණේදී රන් පදක්කම් 4ක් සහ රිදි පදක්කම් 2ක්ද ගෙලපලඳාගත් මේ විශිෂ්ටයා පිහිනුම් තටාකයට සමුදීමට තීරණය කරනවා. වසර 15ක් කළ සටන එක වාක්‍යයකින් ඔහු අතහැර දැමීමට තීරණය කරනවා. මට ඇති මම ඉවරයි. මම විශ්‍රාම ගන්නවා. මට ඇති මම මින්පස්සේ නැහැ. අනතුරුව එළබෙන්නේ මයිකල්ගේ ජීවිතයේ අඳුරුම දසාවක්. 2018 ජනවාරියේදී විෂාදය නිසා සියදිවි නසා ගැනීමට පවා ඔහු උත්සාහ කරනවා. නැවත ඔක්සිජන් ලබා දෙන්නේ ඔහුට පිහිනුම් තටාකයයි. නිරන්තර පුහුණුවීම් කැපවීම් ඔහු නැවතත් තරගකාරී පිහිනුම් ක්‍රීඩාවට තල්ලු කරනවා. ඉතිහාසයේ සාර්ථකම නැවත පැමිණීම යළි වර්ණවත් කරන මයිකල් ෆෙලිප්ස් රියෝ ද ජනීරෝ යන්නේ ඉන් අනතුරුවයි. 2016 අවසන් ඔලිම්පික් කුල්ලට සත්කාරකත්වය දුන්නේ බ්‍රසීලියයි. ඔහු එහිදී රන් පදක්කම් 5ක් සහ එක් රිදි පදක්කමක් ජයග්‍රහණය කරනවා. ඉන්පසුව නැවත තම වෘත්තීය පිහිනුම් ජීවිතයට සමුදෙන මයිකල් ෆෙලිප්ස් මේ වන විට ඔලිම්පික් කුල්ලවල් 4ක මතකයන් ලොවට ඉතිරි කර තිබුණා. 2016 වසරේදී විවාහ වන මයිකල් ෆෙලිප්ස් මේ වන විට පිතරු පියේ. 2010 වසරේ මිස් කැලිෆෝනියා කිරුළු දිනු නිකෝල් චන්සන් ඔහුගේ පිරිතයි. මිනිසෙකුට කිසිදා අහසක කුරුල්ලෙකු පරාජය කරන්නට බෑ.
මිනිසෙකුට කිසිදා පොළොවක සිව්පාවෙකු පරාජය කරන්නට බෑ. නමුත් මිනිසෙකුට කිසිදා ජලයේදී මත්සෙයෙකු පරාජය කළ හැකිද නැද්ද යන්න අදටත් ප්‍රශ්නාර්ථයක්. එය එසේ වන්නේ මයිකල් පෙල්ප්ස් නිසාමයි. ඔලිම්පික් ඉතිහාසයේ ජීවමාන විශිෂ්ටයන් මේ අපි හඳුනාගන්නේ. ඔලිම්පික් කියන්නේ ලෝකේම විශිෂ්ටත්වය එක මිටකට ගත් තැනක්. ලෝකේම විචිත්‍රත්වය එක මිටට ගත් තැනක්. එහෙව් විශ්වයේ අසිරිමත් ක්‍රීඩාවලියේ ශ්‍රී ලාංකීය නියෝජනයන් දෙපළක් සමගින් අද දවසේ අපේ කතාබහ රෝට්ටු ඔලිම්පික්. 60 මෙක්සිකෝ ඔලිම්පික් ක්‍රීඩාවල අපි ඔබට කලනුත් කිව්වා ලෝකයේ අතිශය අසීරුතම මැරතන් තරගයේ පැවති තරගය සමග. ලෝකේ මරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නෙවෙයි බොහොම ක්‍රීඩා විසවුල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතාව ගෙන දුන්නු තරගාවලිය. මුහුදු මට්ටමේ සිට උඩ උස අඩි 7347. ලේසි නෑ දරා ගැනීම සියලු කාරණා. අපිට විශේෂම මැරතන් තරගයක් කියන්නේ මේ දරා ගැනීම අතිශය අත්‍යවශ්‍ය කාරණාවක්. විමලසේන පෙර මහත්මයා මේ මැරතන් තරගයට ඔබ ඉදිරිපත් වෙන්නට කලිනුත් ඔබ කිසියම් අපහසුතා රැසකින් පෙළුණා. ඊට හේතු වුණේ මේ මුහුදු මට්ටමින් උසින් පිහිටීමමද නැත්නම් වෙන කාරණාද? ලංකාවේ ඉඳලා යනකොටත් තරඟේ දිනලා පොඩි අසනීපයක් තිබුණා කකුලක. ඉතින් ඒක එතරම්ම දුරට තිබුණේ නැහැ. ඒ ගිහිල්ලා පුහුණුවීම් කරන අතරේදී අර හුස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා මෙක්සිකෝ වල අපිට. ඉතින් ඒකයි ඒ දෙකම එක විට පැන නැගුණා. ඒකෙන් අසනීප තත්ත්වයක් ඇති වුණා. ඉතින් සමහර දිනකට හත්ෙන්නත් දෙකක් ගන්න තුනකුත් ගන්න දවස් තියෙනවා. එක එක වෙලාවල් බලලා. ඉතින් කොහොමාරි තරඟට ඉදිරිපත් වෙන කිට්ටු වෙනකොට ඉන්නේ හත්ෙන්නත් 36ක් එන්නත් 36ක් ඔබට එන්නත් කරලා තිබ්බේ. ඔව්. ඒක මැනේජර් කිව්වේ. ඉතින් මැනේජර් හැමදාම ආ උදේ එක්කල යනවා ඒ මෙඩිකල් චෙක් කරන්න වෛද්‍ය මන්ත්‍රීත්වයට. ඒ ගිහිල්ලා නී වෛද්‍යවරු කිව්වේ නැද්ද මේ මැරතන් වැනි අසීරු විසව්වක් යන්නට එපා ඔබ මෙතරම් ප්‍රමාණයක් එන්නත් අරගෙන තියෙනවා එහෙම උපදේශක් දුන්නා? නෑ ඒ ડોක්ටර්ස්ලා මැනේජර්ත් එක්ක කියලා තියෙනවා මෙයාට දුවන්න නම් හම්බ වෙන්නේ නැහැ කියලා. හා මේ මේ ඉන්න තත්ත්වය හැටියට. ඉතින් මැනේජර් මාව ඒ දිරිමත් කරා. එයා කිව්වේ විමල කොමාරි ඔයා ඇවිදගෙන හරි එන්න ඒක තමයි ලොකු කියලා. ඉතින් මම කව මම කොමාරි මේ තරඟට ඉදිරිපත් වෙනවා කියලා. ඒ අදිස්ථානයක් ඇති කරගත්තා. මතකයක් තිබෙන්නට ඇති ඊට පෙර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් වලදී මගේ 64 කරුණානන්ද ආර්ජේකේ යුද හමුදාවේ එකම රෙජිමේන්තුවේ අපි දෙන්න යා 60 ලීනස් දැස් ගියා 64 කරුණානන්ද ගියා 68 මම 64 මම පාසල් සිසුවෙක් වශයෙන් ඉන්නකොට ඔලිම්පික්ස් වල තේරීම් තරඟ වලට ඉදිරිපත් වුණා. ඒකෙදි කරුණානන්දට හැම එකෙම දෙවනි වුණා. ඉතින් ඒතරම පාසල් සිසුවෙක්. ඉතින් මම ඒකත් මට ලොකු ධෛර්යයක් වුණා. මොකද කරුණානන්ද ඔලිම්පික්ස් ගියානේ. කියලා ඊට පස්සේ ඉතින් ඊළඟ අවුරුද්දේ 4කට පස්සේ මට යන්න වරම් ලැබුණා. දැන් මේ තරඟයට එද්දී 60-64 දෙකේදීම මැරතන් ඔලිම්පික් වාර්තාව ලැබුවේ අබිබි බිකිල ඉතියෝපියානු ක්‍රීඩකයා. ඉතියෝපියා අබිබි බිකිල. ඔව්. ඔහු තමයි මේ මැරතන් තරගයේ රන් පදක්ක වෙනුවෙන් සූදානම් වීම සිටි ක්‍රීඩකයා. හැබැයි මොකද වුනේ මේ තරඟය අතරතුර? එයා කලින් මම ගිහිල්ලා මැනේජර්ත් අපේ කළමනාකරණ මහත්තයත් එක්ක ගිහිල්ලා හම්බ වුණා. විස්තර දැනගත්තා. ඉතින් එයත් පුහුණුවීම් කරා. කරන්න කොහොම වෙතත් එයා කිලෝමීටර් 11කදී විතර නතර වුණා. මම දන්නේ නැහැ. ඉතින් එයා නම්බර් 1 මම නම්බර් 8 මම අංක 1 මයි ගාවම තමයි හිටියේ. ඉතින් අපි දිව්වා එකට. ඒවලා පස්සේ තමයි පහුවෙන්ද තමයි දැනගත්තේ මම අබිබ්බි කියලා මගේදී නතර වෙලා කියලා. ඔබට මතකද ඔබ තරඟය නිම කරන මොහොත? ඒ වේදනාවන් ගැන සියල්ල කතා කරමු. මේ රූප දර්ශන 68 මෙක්සිකෝ සිටි ඔලිම්පික් වලේ මේ මැරතන් තරඟය මේ මේ මේට තමයි ඔබ ඉදිරිපත් වුනේ. ලෝකේ ප්‍රමුඛතම තරඟකරුවන් 87 දෙනෙක් තරඟය වෙනුවෙන් සහභාගීත්වය පළ කරත් 75 දෙනෙක් තමයි තරඟය වෙනුවෙන් අවසානයේ ඉදිරිපත් වෙන්නේ. ඔබ ඒ අතරතුර හිටපු විශිෂ්ටයේ මෙහි රන් පදක්කම දිනා ගන්න ඉතියෝපියානු ක්‍රීඩකයා පැය 2යි විනාඩි 20යි තප්පර 26ක් කාලය වැඩි. නමුත් ඔබ ඒ සියල්ල අතරට ඔලිම්පික් ඉතිහාසයේ මේ ජයග්‍රහණයට වඩා සහභාගීත්වය අතිශය වැදගත්. කරුණානන්ද 64 ටෝකියෝ ඔලිම්පික්යේදී ලෝකයාට දැනෙන අවසානයක් නිම කළාද? ඔබ ඊට නොදෙවෙනි අවසානයක් නිම කළා. ඒ ගැන කතා කරමු. ඇත්ත වශයෙන්ම කරුණානන්ද
තරගයේ අනික් අය ඉවරන කරනකොට ඉවරන කරනකොට කරනන්දයට වට හතරක් දුවන්න තිබුණා. වට හතරක් කියන්නේ සැතපුමක්. ඉතින් ඒ කට්ටිය උසුළු විසුළු කරන්න පටන් ගත්තා. මත කරනන්ද දුවන පළවෙනි වටේ දිව්වා, දෙවෙනි වටේ දිව්වා, ඊට පස්සේ කට්ටිය ඔක්කොම නිහඬ වුණා. ඉතින් අන්තිම වටේ දුවනකොට මුළු ඔක්කොම අසුන්වලින් නැගිටලා කරනන්දට ජයගෝසා නැගුවා. ඉතින් කරනන්ද එතකොට මම හමුදාවේ පුහුණුවීම් කරන ඔලිම්පික්ස් යනකොට දියතලාවේ ඒ ආවෙන් පස්සේ මගේම රෙජිමේන්තුවේ ඉතින් කරුණානන්දගෙනුත් මම එක එක විස්තර දැනගත්තා. ලීනස් දැස්ගෙනුත් මම දැනගත්තා. ඉතින් මට පස්සේ SLB රෝසත් ඒත් ඉංජිනේරු බලකාය හිටියේ. එයා අවුරුදු පහකින් හස් වෙලා එයා විදේශගත වුණා. ඉතින් අපි හතර දෙනාම පිළිවෙලින් 1960, 64, 68, 72 ඔය දිගටම එකම ඒකත් මම හිතන්නේ ලංකාවේ වාර්තාවක්. එකම යුදහමුදාවේ එකම රෙජිමේන්තුවකින් දුරදිවීමට හැකියාව විනය ශික්ෂණය සියල්ල ඇත්ත වශයෙන්ම හමුදාවේ ඒ විනය නිසා තමයි හැම කෙනෙක්ම දක්ෂයෙක් වෙන්නේ. ඉතින් දැන් අද යුදහමුදාවට බැඳෙනවා කට්ටිය. බැඳුනෙන් පස්සේ ඒගොල්ලන්ට දෙන පුහුණුවෙන්ම සමහර රග ප්‍රේස්ත වෙනවා, මේ පාපන්දු ක්‍රීඩක වෙනවා, මල්ල ක්‍රීඩක වෙනවා. ඉතින් මේක කලින් කරපු නැතියත් මෙතෙන්ට ආවෙන් පස්සේ දක්ෂ වෙලා තියෙනවා. ඒ වගේ ඔලිම්පික් තරඟ වලට පවා ඉදිරිපත් වෙලා තියෙනවා ආසියාතික තරඟ වලට. යුත් 68 මේ මැරතන් අවසානයේට ඔබට මතකද මේ තරඟේ අවසන් කරන මොහොත? මම ක්‍රීඩා පිටියේට පාරේ හවස 3ට පටන් ගත්තේ මැරතන් එක. අධික සීතලයි. ඉතින් ලංකාවේදී නම් අපි දුවනකොට එක එක PD මේ සප්ලයි පොයින්ට් කියන්නේ එක එක තැන් වල තියෙනවා කිලෝමීටර් 10කින් පස්සේ යම් කිසි පානයක් කියන්නේ සිරිල් බීම හරි මොන හරි බොන්න පුළුවන්. නමුත් ඒකෙදි කිසිම දෙයක් ඇතැකම 26 ඉවර වෙනකල්ම මට ගන්න හැකිය ඕනේ නැහැ. මොකද එච්චර සීතලයි. ඉතින් මේ දාඩිය පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. නමුත් මට මතකයි පාරේ ඇවිල්ලා, ඒ කියන්නේ ඒ පාරේ දිගටම අඟල් 6ක විතර ඉරක් ඇඳලා තියෙනවා ඇතැකම 26ම. ඉතින් ඒ ක්‍රීඩකයට ඒ ඉරේ තමයි දුවන්නේ. ඉතින් මට මතකයි ක්‍රීඩා පිටියට එනවා කට්ටිය කැහගානවා එච්චරයි. ඊට පස්සේ රෑ තමයි මට සාමාන්‍ය මේ දැනුනේ මම මේ හොස්පිටල් එකේ ඉන්නේ කියලා. මැනේජර් මම කල්පනා කරු මුසාප මහත්මයා මේ ඔලිම්පික් සංගමයේ එතකොට එයා ලේකම් හිටියේ. එයා තමයි ළඟ හිටියේ. එයා කිව්වා විමලේ මෙන්න මෙහෙමයි ඔයා 51 වෙනියා. ඉතින් මම ඇව මගේ වෙලාව කීයද කියලා. ඒ පාර කිව්වා පැය 2 විනාඩි 59යි තත්පර 10 ඔය ගාන කිව්වා. ඉතින් 59 තත්පර 0.5යි. ඔව් ඉතින් මට ඇත්ත වශයෙන්ම මම වුණා පස්සේ තමයි දන්නේ. පළවෙනි මැරතන් එක 1896 අප්‍රේල් 6 වෙනිදා තිබුණේ මේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර. ඒකෙදි කර පළවෙනි එතකොට 25 දිනක් තමයි මැරතනකට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකේ පළවෙනියා කරලා තියෙන්නේ පැය 2 විනාඩි 58යි තත්පර 16යි. ඉතින් මම දැන් තමයි දන්නේ මේකත් හොඳ වෙලාවක් මම 51 ඉනේ වුණාට. මදන්න ඒ 51 කියන ඉලක්කමට වඩා වටින්නේ අච්චර අසීරුතා මැද්දේ එන්නත් 30කට වඩා වැඩි ගණනක් එන්නත් කරගෙන ශරීරයට මේ පැය ගණනක වෙහෙස සියල්ල අතරේ දැඩි සීතල සියල්ල දරාගෙන තරගය නිමා කිරීම ලෝක ශූරය ඔලිම්පික් පදක්කම් දිනාවේ රන් පදක්කම් දිනාවේ අපේක්ෂිත ක්‍රීඩකයා තරඟ අතරමැද යනවා හැරිලා මට මෙතනින් මෙතනින් හර දුවන්න බෑ කියලා. හැබැයි මෙතුමා තරඟයේ අවසානයේ තෙක් සියල්ල දරාගත්තා, විඳ දරාගත්තා, රට වෙනුවෙන් සියල්ල ඉතුරු කරා. ඒ තමයි වටින්නේ. මදන අපිට සතුව තිබෙනවා නේද බොහොම අපූරු ඡායාරූප කීපයක් ඔබ දුටුවා ඒ සියල්ල මේ අවසන් මොහොතේ. දැන් මේ 68 මෙක්සිකෝ මැරතන් තරඟය තවත් ලෝකයේ ඉතිහාසගත වෙනවා. ලෝකයේ හොඳම නිම කිරීම පිළිබඳව කතා කරද්දී 68 මෙක්සිකෝ මැරතන් තරඟයත් අමතක කරන්නට බෑ. අපේ කරුණානන්ද 67 ටෝකියෝ ඔලිම්පික් හි මීටර් 10,000 නිමා කළා සේම ඔලිම්පික් ඉතිහාසයේ මේ මැරතන් තරඟය නිමාවත් කතිකාව වෙනවා. මේ පළමුවැනියා ඉතියෝපියානු ක්‍රීඩකයා පැය 2 විනාඩි 20යි තත්පර 26කින් තරගේ නිමා කරනවා. ඊට පස්සේ විමලසේන පෙරා මහත්මයා 51 වෙනියටත් තරගේ නිමා කරනවා පැය 2 විනාඩි 59යි තත්පර 5යි. මෙහෙම කාලය ගිවිලා යද්දී සියලු දෙනා මේ ප්‍රේක්ෂකයන් නික්ම යනවා ක්‍රීඩා ගාරවලින්. ඔවුන් තමුන්ගේ මේ තරඟ සියල්ල නිමාව දැකලා තියෙන හැන්දෑවරුවට එළබෙනවා. රූපවාහිනී කණ්ඩායම
මේ රන්පදක්කම් පිරිනමන ත්‍යාග පූර්වාසලට ගිහිල්ලා ඉන්නවා. කිසිවෙකුගේ අවධානය නෑ තරඟයේ වෙත. හැබැයි ටැන්සානියානු ක්‍රීඩකේ මේ තරඟය නිමා කරනවා පැය 3යි විනාඩි 25යි තප්පර 17කින්. අක්වාරි ඔහුගේ කතාව ඔලිම්පික් ඉතිහාසයේ මේ විශිෂ්ටයන් අතරට ඔහු පරාජිතයන් අතරේ විශිෂ්ටයන් බවට පරිවර්තනය වී තිබෙනවා. අපි මේ කතාන්දරය නරඹමු. Less than an hour later, all the contestants who have not given up the race have crossed the finish line. All that is but one. ඒ කතාවයි මේ කියවෙන්නේ ලෝක ඔලිම්පික් ඉතිහාසයේ මතක හිටින කතන්දරයක්. විමලසේන පෙරේරා මහත්මයා ඒ වෙන විට තරඟේ නිමා කර අවසන්. ඔහුට මතකයක් නෑ ඔහු රෝහල් ගත වෙන්නේ. පහුවදා තමයි ඔහුට යලි ප්‍රකෘතිය එන්නේ. මෙන්න මේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතය. හතට මෙක්සිකෝ සිටි ඔලිම්පික් කොළඹ ටැන්සියානු ඥාන ක්‍රීඩක අක්වාරගේ කතාවයි. අතිශය අසීරුතා ප්ලාස්ටර් රසක් තින් තමුන්ගේ පාදයේ වෙලාගෙන තියෙනවා. මේ සියලු දරා ගැනීම මේ සියලු ශක්තියින් හැම වෙලේ තමයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විචිත්‍රත්වය දිගහැරෙන්නේ ඔලිම්පික් බිමේදී. හොඳයි, රෝට් ඔලිම්පික් තවත් අපූර්ව කතා බහකට යන්නට සූදානම්. අපි මේ විරාමයෙන් අනතුරුව හමුවෙමු. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භයට තවත් ඉතිරිව තිබෙන්නේ දින 13ක් පමණයි. රෝට් ඔලිම්පික් දිගහැරෙන්නේ එහෙව් විශ්වයේ දැවැන්තම ක්‍රීඩා උළෙලේ සමාරම්භයට පෙර ඔබව ඒ වෙනුවෙන් පෙර ගමන් යන්නට. අද අපි රෝට් ඔලිම්පික් වෙනුවෙන් කැඳවාගත්තේ මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි කළ තවත් විශිෂ්ටතම ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක්. හරි අපූර්වයි මේ දෙදෙනාගේ ඉතිහාසයේ හාරා උස්සා බලද්දී විමලසේන පෙරේර මහත්තයා මීටර 1500න් පටන් ගත්තාම මැරතන් දක්වාම මලල ක්‍රීඩාවේ තමන්ගේ ඉසව් සියල්ල නිමා කරනවා. ඉතත් වඩා අපූර්ව කාරණාව තමයි එතුමා පාපන්දු ක්‍රීඩකෙක් හැටියට පටන් ගත්ත ගමන තමයි මලල ක්‍රීඩකෙක් හැටියට නිමාව සටහන් කරන්නේ. ඒ වගේම අපේ කතානායිකාව ජයමිනි ඉලේපෙරුම මීටර් 100, 200, මීටර් 104 සහය, මීටර් 404 සහය, ඒ වගේම එතනින් එහාට එනවා මීටර් 800ත් මීටර් 1500ත් හැකිනම් නිම කරන්නට සූදානම්. හරි අපූර්වයි මේ ක්‍රීඩ මේ කතන්දරේ. දැන් මට මේ කතන්දරේ තොරතුරු සොයාගෙන යද්දි මතකයේ අලුත් වෙන තැන තමයි 1991 දකුණු ආසියානු ක්‍රීඩාවලට. මීටර් 400 ඉසව්වේ ලෝකයේම අවධානය සහ විශේෂයෙන්ම ආසියානු කලාපයේ අවධානය දිනාගත් ක්‍රීඩිකාව තමයි ඉන්දියාවේ ෂයිනි විල්සන්. ඉන්දියා මාධ්‍ය විමතියටපත් වෙනවා ෂයිනි විල්සන් පරාජයටපත් කරයි කියලා. ඔබ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම් දිනනවා. මේ රහස ගැන කියන්න බලන්න. ඇත්තටම මීටර් 400 ඒ මගේ පළවෙනි ජාත්‍යන්තර තරඟය. මට ඇත්තටම ජයග්‍රහණය ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මට කිසි බයක් දැනුනෙත් නැහැ. මොකද මට වුවමනා වුණේ මේ තරඟයට සහභාගි වෙලා කොහොම හරි එකක් තමයි මගේ රටේ තමයි මේක තිබුණේ. මම දන්න ලොකු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේක බලාගෙන ඉන්නවා සහ හිටියා. ඒ වගේම මට හම්බුණු ධාවනපතේ මේ දෙන්න මැද්දෙන් තමයි මට හම්බුනේ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉදිරියෙන් සහ එක්කෙනෙක් පිටිපසෙන්. මං හිටියේ මැද්දෙන්. ඉතින් අත්දැකීමක් බහුල අත්දැකීමක් තිබුණෙත් නැහැ. අනිත් ක්‍රීඩිකාව සාරම්ම නේද? සාරම්ම ක්‍රීඩිකාව. සාරම්ම ක්‍රීඩිකාව හිටියේ ඉස්සරහෙන්. ෂයිනි ක්‍රීඩිකාව හිටියේ පිටිපසෙන් මට මතක විදිහට. කුමාරි මේගොල්ලෝ මීට 300ක් යනකොට ගොඩාක් ඉදිරියෙන් හිටියා. මම මේගොල්ලන්ව ජජ් කරගෙන දූප එක තමයි කළේ. අවසාන මීටර 120 තමයි මට ඇහුණ ලංකාවේ අය කෑ ගහනවා. මම උඩරිමේ මගේ උඩරිමේ කොහොම හරි කරනකොට මට ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා. මීටර මං හිතන්නේ මේ තරඟේ නිම කරන්න මීටර 3-4ක් කියලා මට සතුට වැඩිකමට හත් දෙක උස්සගෙන මේ තියන්නේ මේ මොහොත ඔබ ඒ සතුට සමරන මොහොත රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා කියලා මම කල්පනා කළේ ඒකත් නොකර තව ටිකක් ඉස්සරහට ඒක ගියා නම් ඒ මේ තරඟේ කාලය නිම කරගන්න තිබුණා කියන එක නේ. හරි අපූර්වද මීටර 400 තනි සව්වේ රන් පදක්කම දිනලා ඔබ ඇතුළු කණ්ඩායමෙන් එනවා සහයදි වීමේ තරඟයට. එහිදිත් රන් පදක්කම දිනනවා. ඒ කණ්ඩායම පිළිබඳව මතක් කරමු ඔබත් එක්ක හිටපු. ඇත්තටම මේ මීටර් 104 තරඟෙන් තමයි අපි රන් පදක්කම දිනාගත්තේ. 104 නේ. 104 දමයන්ති දර්ශා, ඉනේක කුරේ, සීතා රම්මසිල් සහ මම. ඒ අවස්ථාවේ ඇත්තටම අපි ටිකක් පහු වෙලා තමයි ස්ටාර්ට් එක අපිට අහු වුණේ. දමයන්ති දර්ශා තාවත් තුන්වෙනි තරඟේට, ඒ කියන්නේ මම තුන්වෙනි තරඟේ තමයි ආරම්භ කරන්න පුළුවන් වුණේ මට තුන්වෙනි වටේ. එතෙන්දී මම ඉනේක අතට බැටන් එක දෙනකොට අපි ගොඩක් ඉස්සරහා. ඒ කියන්නේ
එතනින් අපි එතනත් ජයග්‍රහණය කරන්න පුළුවන් නෑ. ඒගොල්ලෝ එතනත් මීටර් 104 ඉන්දියන් ක්‍රීඩිකාව රන් පදක්කම් බලාගෙන බලාපොරොත්තු වෙන හිටියත් අපිට ඔවුන්ව පරාජය කරන්න පුළුවන් වුණා. අරුණික දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී ඔබ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක දකුණු ආසියානු ක්‍රීඩා තනි තරඟවලක දිනාගත වැඩිම පදක්කම් සංඛ්‍යාව බවට තමයි එය ඒ දිනවල ඉතිහාසගත වුණේ. එහෙම ජවයක් එක්ක තමයි 92 බාසිලෝනා ඔලිම්පික් කුල්ලට යන්නේ. බා කියන ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 400 සවුවට සහභාගී වුණු පළමු ක්‍රීඩිකාවක් ඔබ. ඔව්. ශ්‍රී ලංකාව වෙනුවෙන්. ශ්‍රී ලංකාවට සහභාගී වුණු පළවෙනි ක්‍රීඩිකාව සහ අර්ධ අවසාන තරගයකට එවකට ඉදිරිපත් වූ පළවෙනි ක්‍රීඩිකාව. අතරම එතනත් මීටර් පළවෙනි තරගයෙන් මම සුදුසුකම් ලැබී තත්ත්වය 54.1කින් දෙවනි තරගයේදී සුදුසුකම් ලැබුවා. එතෙන්දී මට 7 වෙනි ස්ථානයේ තමයි ටයිමින් කරගන්න පුළුවන් වුණේ. නමුත් මගේ ලංකාවේ එවකට මම ඉදිරිපත් වුණු සියලුම තරගයේ අභිභව උපරිම දක්ෂතා ලබා ගන්න පුළුවන් වුණේ තත්පර 53.5 3කින්. මේ 92 බාස්ලෝනා ඔලිම්පික් බිමේ ඔබේ නියෝජනය අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. මේ අද දවසේ මේ රූපරාමු දකිද්දි මොනවාගේ දෙයක් දෙහෙතන්නේ? ඇත්තටම සතුටක් දැනෙනවා. ඔබත් එක්ක හිටියේ ලෝක මට්ටමේ විශිෂ්ට ක්‍රීඩිකාවන්. ඒ අය අතරට ඔබ එකතු වුණා. සතුටක් සහ මේ සියල්ලම විපරිණාමයට යනවා කියන හැඟීමත් මට ඇති වෙනවා. මොකද ඒ කාලයත් එක්ක අපි හැමදේම වෙනස් වෙන බව අපි දකිනවා. 92 බාසිලෝනා ඔලිම්පික් බිමේ මීටර් 400 කාන්තා තරගයේ සෞවේ. එදා ශ්‍රී ලංකාව නියෝජනය කරපු ඒ විශිෂ්ට ක්‍රීඩිකාව තමයි අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ. ලෝක මට්ටම කොතරම් තරගකාරීද, ලෝක මට්ටම කොතරම් උද්වේගකරද යන්න පිළිබඳව ගෙනෙන හොඳම සාක්ෂිය. ශ්‍රී ලංකා වාර්තාව මීටර් 200 මීටර් 400 සවුවලින් ඔබ සතු කරගන්නවා. වසර කිහිපයක් ඔබේ නමින් මේ වාර්තා තියෙනවා. පසුකාලීනව දමයන්ති දර්ශා මේ වාර්තා සතු කරගන්නවා. අදනේ එවකට ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය මීටර් 200 මීටර් 400 ඔබේ අස්මානීයම දමයන්ති දර්ශමය ඇය සතු කරගන්නවා. මේ ක්‍රීඩාවේ වියුතු කාරණාව එයයි ක්‍රීඩාව ඉදිරියට යෑම පිළිබඳව. ඒ වාර්තාවේ හිමිකාරීත්වය සහ එය බෙදවැටීම කියන කාලයන් කොහොමද දැක්කේ? ඇත්තටම එහෙමයි. ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාවේ දියුණුව සහ ක්‍රීඩාව ඉදිරියට යනවා කියන්නේ ඒක තමයි. තව කෙනෙක් ක්‍රීඩා කරද්දී තව කෙනෙක් අභිභව යන්න ඕනේ. ඒක තමයි එතන දියුණුව තියෙන්නේ. ඉතින් තව කෙනෙක් ජයග්‍රහණය කරද්දී අපිට එයාට දේවල් කියන එක නෙමෙයි හපංකම. ක්‍රීඩාවේ රැඳී සිටින අවශ්‍ය නම් ඔබ තව මාර්ගයක් හදාගන්න. ඔබ එතනින් පරාජය වුණොත් ඔබ ඊළඟට ක්‍රීඩාවේ රැඳෙන්න ඕනි නම් ඔබ තවත් ඉසව්වක් පුහුණු කර ඔබ ඒ සතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ලංකා වාර්තා මීටර් 100 200 මට පරාජය එන්න කිට්ටු වෙනකොට මම මගේ ඉසව්ව මාරු කළා. ඒවා ඒ නිසා තමයි මීටර් 100 200 400 800 වැනි ඉසව් මා සතු කරගත්තේ. මීටර් 800 තරගයේ පළවෙනි තරගයෙන් මට ධම්මිකා මැනිකගේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලන්න පුළුවන් වුණා. ඉතින් ඒ ඉසව් හැම එකම වසර ගණනාවක් පට ශ්‍රී ලංකා වාර්තා තබාගෙන ඉන්න පුළුවන් වුණා. නමුත් දැන් ශ්‍රී ලංකා වාර්තා නැහැ. නමුත් අදට මම සතුටු වෙනවා ලංකා ඉතිහාසයේ මලල ක්‍රීඩා ශේෂ්ත්‍රයේ මීටර් 100 මීටර් 200 මීටර් 400 මීටර් 800 මීටර් 104 මීටර් 404 සහ මීටර් 1500 ජාතික ශූරිය ඒවට ශ්‍රී ලංකා වාර්තා හිමි උදේනි කාංචනමාලා ක්‍රීඩිකාව මර්කන්ටයිල් මීට් එකක මට සිදු වුණා පරාජයපත් කරන්න පුළුවන් වුණා. ඇත්තටම ඉදිරිපත් වුණා මේ මම වැඩ කරපු ස්ථානයේ ආයතනය මගින් මම මේ ඉදිරිපත් වුණා. එතකොට මට අපිට ලකුණු ගන්න ඕනනේ. ඒ හින්දා උදේන් කාංචනමාලාවේ මමයි තමයි සහභාගී වුණේ. තවත් කෙනෙක් හිටියා. 1500 මට අත්දැකීම් නැහැනේ. මෙයත් එක්කම මම රැඳී හිටියා. අවසන් මීටර් 100 තුල මම ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. ඒ එවකට මට ටයිමින් වල කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ජයග්‍රහණය පමණයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණේ තමයි ආයතනයට අවශ්‍ය කරන ප්‍රසාද ලකුණු ටික ලබා දෙන්න. ලකුණු සහ එවකට අපි අපේ ආයතනයේ නමකවර කමන්නේ මම හැට් නැෂනල් ආයතනයේ වැඩ කරන්නේ. එවකට අපිට හැට් නැෂනල් ඒ කාල පරාසය තුල ශූරතාවය ලබා ගන්න හිමි වුණා.
මදනි ඒ ඒ වටිනාකම් මීටර් 100 න් පටන්ගෙන 200 400 800 1500 104 සහාය දවීම 404 මේ සියලු ඉසව්වල බොහොම හොඳ පරාසයක් අවසානයේ විද්‍යමාන කළා. දැන් අපි 68 මෙක්සිකෝ ඔලිම්පික් වලත් හොඳම පරාජිතයෙකු ගැන කතා කළා. ඒ වගේම 92 බාස්ලෝනා ඔලිම්පික් වලත් බොහොම අපූරු සිදුවීමක් තියෙනවා. වර්තමාන ලෝකයේ අත නොහැරිය යුතුයි කියන සංකල්පය ගෙන දෙන්නට අභිප්‍රේරණ දේශකයන් යොදා ගන්නා වීඩියෝ පටයක් බබට මේ පරිවර්තනය වෙනවා. බලමු ඉස්සලා රූපරාම. ඔබට සමාඩ මතකයක් ඇති මේ සිදුවීම. මීට 400 පිරිමි තරඟයටයි මේ ඉදිරිපත් වීම අතිශය තරඟකාරී උද්වේග කරයි. මේ අතරේදී වැඩි අවධානයක් දිනාගත් ක්‍රීඩකයා ඩර්ක් රෙඩ්මන්ස්. ඔහුගේ මස්පිඩු ආබාධයකට ලක් වෙනවා. ඔලිම්පික් තරඟ බිමට අවතීන වෙන්නේ ජයග්‍රහණයක්ම අපේක්ෂාවෙන්. වසර ගණනක් පුරා තමුන් පොදිබදගත් බලාපොරොත්තු සියල්ල අනපේක්ෂිත ලෙස වියකෙනවා. නමුත් ඔහු වටා සිටි ඔහුගේ පවුලේ උදවිය විශේෂමත් ඔහුගේ පියා මේ තමාගේ පුතාගේ ධෛර්යවන්ත ක්‍රීඩා විලාශයට එකතු වුණා මේ අවසානය දක්වා යන්නට. මෙය වත්මන් ලෝකයේ අත් නොහැරිය යුතුයි ඔබ අවසානය දක්වා සටන් කළ යුතුයි මේ තාත්තා එන තැනදී ආරක්ෂකින් හෝ වළක්වන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගේ පුතාගේ මේ ගමනාන්තයට යන්නට පියෙකුගේ රැකවරණය සෙනෙහස අත්‍යවශ්‍යයි සහ ඒ වෙනුවෙන් වන පැඳීම තීව්‍ර කරන මොහොතක්. මෙය ඔලිම්පික් ඉතිහාසයේ තවත් අපූරු සිහිවටනයක්. බාසිලෝන ඔලිම්පික් බිමේ සටහන් වුණේ මතකයක් තියෙනවද? මතකයක් තියෙනවා. මදන ඒ අපූර්වත්වය සහ විචිත්‍රත්වය සමගින් තමයි කතා බහ කරන්නේ. අපි මේ ඔලිම්පික් බිමේ මේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා වාර්තා පිළිබඳව කතා කරා. මදන මේ විමලසිරි පෙරේරා මහත්මයා ඔබත් මේ බොහොම අපූරු වාර්තා ගණනාවක හිමිකරු වෙනවා. ඔබ තමයි සෑහෙන කාලයක් ලංකා භූමිය තුළදී මැරතන් තරගයක් අඩුම කාලෙකින් නිම කිරීමේ වාර්තාව තබාගෙන සිටි ක්‍රීඩකයා. ඔව්. 1966 මම ඉදිරිපත් වෙනවා පොදුරාජ්‍ය මණ්ඩලය සහ ආසියාතික ක්‍රීඩා තරගයට තේරීම් තරගයක් ඒක තිබුණේ. ඒ පළවෙනි මැරතන් එක මගේ. ඒකෙදී මම අපේ මගේම රෙජිමේන්තුවේ ලීනස් ඩයස් පැය දෙකයි විනාඩි 33 තත්පර ගානකට කරලා තිබුණ වාර්තාව මම පැය දෙකයි විනාඩි 27යි තත්පර 16කින් නිම කරලා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයට සහ ආසියාතික ක්‍රීඩා තරගයට එකවර සුසුකමක් ලැබුවා. ඒ දවන්ත ඔලිම්පික් කරුණකොට ලෝකයේ තියෙන අතිදවන්තම ක්‍රීඩා වල දිත්තේට. ඉතින් අත වශයෙන්ම ඒ කාලේ අපිට පුහුණු වීම වලට කිසිම පහසුකමක් නැහැ. පුහුණු කරුවෝ නැහැ. මට අත වශයෙන්ම මගේ කාලේ සීමාවටම කිසිම පුහුණු කරුවෙක් නැහැ. මම කැමති දේවල්ම තමයි මම කියලා තනියම තමයි දිව්වේ. ඉතින් අපි ওই පිටරට විදේශයේ යනකොටත් පුහුණු කරුවෝ නැහැ. මැනේජර් කෙනෙක් විතරයි ඉන්නේ. එක්කෝ මැනේජර් ඔලිම්පික් සංගමේ ලේකම් හරි කවුරු හරි මේ වාගේ දැන් කාල සීමාව වාගේ මේ පෙරහැරවල ගෙනියන්නේ නැහැ ඒ කාලේ. ඉතින් ඒ කාලේ ක්‍රීඩක විතරයි ගෙනියන්නේ. ඉතින් මම ඉන්න අනතුරු ජමේකාවේ කිංස්ටන් නගරේ තිබුණේ. කිංස්ටන් වලටත් යන්න ගියා දවස් දෙකක් විතර මේ ජමේකාවටත් යන්න. ඒ ගිහිල්ලා පුහුණු වුණා. පුහුණු වුණා. නමුත් ඉතින් කිසිම කෙනෙක් උපදෙසක් දෙන්නේ මැනේජර් දන්නේ නැහනේ. ඉතින් මැනේජර් උදව් කරනවා අද කොච්චරද දුවන්නේ කියපුවම ඉතින් දුවන තැනට වාහනයක් එවනවා. ඉතින් ආපහු වෙන්න බැරි ඉඳලා ඒ දුවලා ඇතකම 10ක් 12ක් 15ක් දුවන දවස් තියෙනවා. එහෙම දුවලා ඒ තරඟයට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙච්චාම කිලෝමීටර් 13කදී මගේ උරහිස්සේ ආබාධයක් ඇති වෙලා තරඟෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඉන්න අනතුරුව දෙසැම්බර් මාසේ තිබුණා බැංකොක් තායිලන්තේ බැංකොක් නුවර ආසියාතික පස්සෙන් ආසියාතික තරඟේ. ඒකට යනකල්ම අපි දන්නේ නැහැ ඒ ලංකාවේ මේ තරඟේ තියෙන්නේ දවල් දෙකට කියලා. යනකල්ම දැනීමක් නැහැ. ඒ ගියන් පස්සේ තමයි ඉතින් ජපානේ ක්‍රීඩකයෝ බැනියන් නැතුව තමයි මොකද හරි රස්නේ අධික රස්නේ. ඉතින් අපි ඒ හිටපු
ගේ ගේම්ස් විලේජ් එකේ තමයි ඇතුලේ දුවන්නේ. ඒ පාර තරඟය ආරම්භ කරා. ඉතින් ඒකෙදි තරඟකරුවෝ 20 ගානක් විතර ඉදිරිපත් වුණා. මම තරඟේ 7 වෙනියට නිම කරා. ඉතින් ඒ තරඟේ පළවෙනි ආපු එක්කෙනා තමයි 1968 කෙනිටි කිමිහාරා. ජපානයේ දෙවෙනි ස්ථානේ ගත්තේ. ඉතින් අත් වශයෙන්ම මම සතුටටපත් වුණා. එයත් එක්ක දුවලා මම 7 වෙනියා වුණා ආසියාතික තරගේ. මෙයා මේකේ ඔලිම්පික්ස් මට මම 51 වුණත් මම කලින් සතුටටපත් වුණා මෙයත් එක්ක දුවලා මම 7 වෙනියා වුණානේ කියන හැඟීම මට ආවා. ඒ අභිමානයේ විචිත්‍රත්වය මදනේ එවකට මේ මෙතුමා වැනි ක්‍රීඩකින් තමුන්ගේ ඇඟේ හයියට හිතේ හයියට මේ ජයග්‍රහණ සොයා ගියේ නොයසිනම් අද වගේ අන්තර්ජාලයේ පීරමින් නව දැනුම සොයා යන්නට නව පුහුණු ක්‍රම සොයා යන්නට කිසිදු හැකියාවක් නොතිබුණු යුගයක තමාගේම ක්‍රමයට පුහුණු වී තමයි මේ රටට අභිමානය දිනා දෙන්නට වෙරවීරය දැරුවේ. ඉතින් මේ පිළිබඳව අපි යලිත් වතාවක් හිසනම ආචාර කරනවා ඒ හිතේ හයියට ඇඟේ හයියට. මේ සියල්ලත් එක්ක රෝඩ් ටු ඔලිම්පික් දිගහැරෙද්දී අපි කෙටි විරාමයකට යමු. ඉතාමත් ඉක්මනින් යලි හමු වෙමු. ටෝකියෝ ඔලිම්පික් අරඹුමට සියල්ල කට උඩ තියෙද්දී ඔබව ඒ වෙනුවෙන් සූදානම් කිරීම ඔබ වෙනුවෙන් රැගෙන යාම අපේ වගකීමක්. ඒ වෙනුවෙන් තමයි රෝඩ් ටු ඔලිම්පික් දිගහැරෙන්නේ. අද දවසේ අපේ ආරාධනෙන් මේ ඔලිම්පික් සිය සින්දුට ශ්‍රී ලංකාව ඔලිම්පික් බිමේ අභිමානනීය කළ විමලසේන පෙරා වගේම ජයමිනි ඉලේපරුම මේ දෙපළ අපිත් එක්ක එකතු වෙන්නේ. ජයමිනි, ඔබ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු කණ්ඩායමට සුසුකම් ලැබලා 94 දී නේද? ඔව්. ඒක 1994 වර්ල්ඩ් චැම්පියන්ෂිප් මීට් එක ආසියානු කණ්ඩායමට ක්‍රීඩිකාවක් විදිහට ශ්‍රී ලංකාවේ මම ඉදිරිපත් වුණා. සහ ඉන්දියා කේ සර්මා ක්‍රීඩිකාව සහ ෂයිනි විල්සන් සහ චීන ක්‍රීඩිකාවක් අපි ආසියා කණ්ඩායම යෝජනය කළා. ද ලෝක මට්ටමේ තරගාවලියකට ආසියානු නියෝජනය කරන්නට වරම් දිනා ගැනීමත් මේ බොහොම අපූර්ව අත්දැකීමක්. ඇත්තට මේක මේ බොහොම අමාරු අවස්ථාවක්. ආසියාවට, ඒ කියන්නේ ලංකා කණ්ඩායම ඉදිරිපත් වෙනත් බොහොම අමාරු කොට ආසියා කණ්ඩායම ඉදිරිපත් වෙනවා කියන්නේ මුළු ආසියාවෙන් ක්‍රීඩකයින් 4 දෙනෙක් එවකට. ඇත්තටම ආසියා කණ්ඩායමට අපිට 7 වෙනි ස්ථානය තමයි හිමි වුණේ. කොහොමුණත් මම සතුටු වෙනවා ඒ වගේ අවස්ථාවකට මාව මට හිමිකම් ලැබීම ගැන. ඔය අතරද ෂයිනි විල්සන් ගැන ඉන්දියා මාධ්‍ය මහ දැවැන්ත විදියට කතා කළා 91 ඔබ ඇයව පරාජය කළා රන් පදක්කම් දින්න ආපහු ෂයිනි විල්සන්ව හමු වෙනවා මේ 94 දී ආසියානු තරගාවලියේදී. ෂයිනි විල්සන් මොකද එදා තරගය ගැන පරාජය ගැන කිව්වේ? පසු කාලේ මොන හරි අදහසක් කිව්වද ඒ ගැන? එහෙමනම් මොකුත් එහෙම අදහසක් නම් කිව්වේ නැහැ. මං හිතන්නේ ඒගොල්ලන් බලාපොරොත්තු වැඩිින් තියාගෙන හිටියත් දන්නේ නැහැ මේ ජයග්‍රහණේ. ඇත්තටම අපි ක්‍රීඩක ක්‍රීඩිකාව නවතක්සේරු කරන්න නරකයි. කොච්චර අත්දැකීම් තිබුණා වුණත් අපි කිය අපි අපි පුහුණු වීම කටයුතු වල අපිට ලොකු චිත්ත ශක්තියක් තියෙනවනේ මම මේක ජයග්‍රහණය කරනවා කියලා. මොකද පුහුණු වීම කටයුතුත් එක්ක අත්දැකීම් නැතුණත් මට ඒක කරගන්න පුළුවන් වුණා. සහ මම අපේ ලංකා භූමිය තුල දිව්වේ. ඉතින් ඒ ශක්තියත් මට තියෙන්නේ නැති මම ඉතින් විශ්වාස කරන්නේ ඒ මගේ ධෛර්යය සහ මේක කරනවාමයි කියන ශක්තිය තිබුණ හින්දා ඒක මට කරගන්න පුළුවන් වුණා. ඒ තමයි වඩාත් වැදගත්ම කාරණාව. ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට අවසන් මොහොත දක්වා මට ප්‍රතිවාදීන්ගේ නම් ගම් වැඩක් නැහැ, මම මගේ ගමන යනවායි කියන කාරණාව. මදනේ අද දවසේ මල්ල ක්‍රීඩාව ගැන කතා කරන්න බොහොම සුදුසුම පුද්ගලෙක් අපිත් එක්ක ඉන්නේ. විමලසේන පෙර මහත්මයා තමයි වර්තමානයේ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා. ඔබතුමන්ට පැවරෙන්නේ සීමසේ වගකීමක් නෙමෙයි, අපි මේ මල්ල ක්‍රීඩාවේ ස්වර්ණමය අතීතයක් ගැන කතා කරනවා. අපිට ස්වර්ණමය අනාගතයක් පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන් මට්ටමකද ඉන්නේ අපි? දැන් ඇත්ත වශයෙන්ම ඉදිරියේදී බලාපොරොත්තු තියන්න පුළුවන්. මොකද දැන් ඔලම්පික් තරගයට නිමාලි යුපුනුයි යනවා. නමුත් තවත් ඉන්නවා කට්ටියක් ඒකට යන්න බලාපොරොත්තු වුණා. නමුත් යම් යම් හේතුන් මත අපහසු වුණා. ඒකනේ සුදුසුකම් ලැබීමට තිබුණු කාල වේලාව අනුව කොවිඩ් අර්බුදය මත තරගාවලිය නැතිවීම එවැනි කාරණා. ඔව්, නිලයිනි රත්නායකට එහෙම වුණා. සුමේද රණසිංහ, උෂාන්තිවංග උසපැනීමේ. ඉතින් නමුත් ඒගොල්ලන්ට තව කල් තියෙනවා ඉදිරියට එන්න. දැන් ඉදිරියේදී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගයේ තියෙනවා, ආසියාතික තියෙනවා. ඉතින් ඔලිම්පික්ස් තරගයක් කියන්නේ එකපාරට දැන් නිවාසාත්මක තරගයක් දිනපුවාම ඔක්කොම කියන්නේ මම ඔලිම්පික්ස් යනවා කියලා. හොඳයි. ඒ අදහස හොඳයි. නමුත් පුහුණු වෙන්න ඕනේ. මනා පුහුණු වීමක් ඔය ජයමිනි කිව්වා වගේ මනා පුහුණු වීමක් තියෙන්න ඕනේ. තියලා ඊට පස්සේ
අඩියෙන් අඩිය දියුණුවට එන්නේ. ඉස්සල්ලාම දකුණු ආසියාතික තරඟ අපි දිනන්න ඕනේ. ඉතින් මට මතකයි පසුගිය 2018 ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර තිබුණේ මමත් ඒකට ඔලිම්පික් සංගමයේ මට අවස්ථාවක් සලසලා දුන්නා මැක්සෙල් මහත්තයා ලේකම්තුමා. ඉතින් මම ඒක නරඹන්න ගියා. එතෙන්දී අපේ කිසිම කෙනෙකුට පදක්කමක් දිනගන්න බෑ. මොකද මේ ආසියාතික තරඟාවලිය 18 මේ 21. ඉතින් ඉස්සෙල්ලා අපි ආසියාතික තරඟ. දැන් බලනකොට දැන් පළ දැන් ජයමිනිලා මොකද්ද දැන් මේ අපි ආසියානුව ජයගත් අයනේ. ඔව්. ඇයි අපිට එහෙම වෙන්න හේතුව? ඉතින් ඒක තමයි දැන් හොඳ තාක්ෂණයේ තියලා පුහුණු කරුවෝ ඉන්නවා. නේද? මන් දන්නේ මෙතන මොකද්ද කියලා. මොකද දැන් ශ්‍රියානි කුලවංශ දමයන් සිද්ධාර්ථයා සුසන්තිකා ජයසිංහ සුගත් විරේකරත්න ජයමිනි ඔය වාගේ අය කොච්චර ඉන්නවද? ඈ අනුගානේ ඒගොල්ලන්ගෙන් හරි උපදෙස් ගන්න ඕනේ මේ ඉන්න කට්ටිය මල්ල ක්‍රීඩා සංගමයේ හරි කවුරු හරි අඬගහලා මොනවද අපි කරන්න ඕනේ කියලා. මොකද දැන් මේගොල්ලන් අත්දැකින් බහුල ක්‍රීඩක කීඩිකාව. ඉතින් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. නමුත් දැන් අද වලපුවාම ක්‍රීඩා සංගම වල ඉන්නේ කවුද ඉන්නේ? ක්‍රීඩා සංගම වල ඉන්නේ ක්‍රීඩා කරපු අයද කියලා අපිට හිතෙනවා. ඉතින් බොහොම ඔබ කියන දේ මේ මේ සංගම්වලද මේ සියලු තැන්වල ක්‍රීඩාව ගැන දන්න ක්‍රීඩාව ගැන උනන්දු වෙන අවංක හැඟීමක් තියෙන පිරිසක් සිටිය යුතුයි ජයග්‍රහණ ලබා දෙන්නට නම්. ඔව් තව එකක් මම බලා මම හිතනවා මේ පාර ඔලිම්පික්ස් යනකොට ඔබතුමා කලින් සඳහන් කරා 18 දිනක් විතර යන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ. ක්‍රීඩිකාවන් 9 දිනක් සුසුකම් ලැබලා තියෙනවා. ඔව්. ඔවුන්ගේ සහයට ඒ කියන්නේ මේ කණ්ඩායමට තව අතිරේක 18 දිනක් එකතු. 18 දිනේ මේ කොවිඩ් වසංගත රෝගේ තිබුණේ නැත්නම් 18නේ මේ 28ක් 30ක් විතර වෙන්න තිබුණා. මේ කොවිඩ් නිසා ඒ ජපානයේ නතර කරලා ඇති පැමිණීම ඒ කියන්නේ නැත්නම් ඊට වඩා ගණක් යනවා. දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියාතික තරඟයේ කියපුවම 750ක් විතර. ආසියාතික ඇයි මේ? දැන් පැරණි ක්‍රීඩකයෝ ඉන්නවා දැන් ඔලිම්පියන්ස්ලා අපේ ඉන්නවා 96 දිනක්ගෙන් ජීවිතන් අතර දැන් ලංකාවේ ඉන්නේ 50කට අඩු සංඛ්‍යාවක් 20 ගණක් මිය ඇදිලා. නමුත් ඒ එක්කෙනෙකුට අඩු ගානේ දැන් ජ්‍යෙෂ්ඨතාවය අනුහරි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ක්‍රීඩ නරඹන්න යන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද මේ අපේ ලංකාවට කීර්තියක් ගෙනාවු ක්‍රීඩකයෝ කීඩිකාව. ජයමිනි මොකද හිතන්නේ අද දවසේ මේ 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 අපේ මලල ක්‍රීඩාවේ කඩාවැටීමක් තියෙනවද? අපි ආසියාව ජයගත්ත ලෝක මට්ටමට ගියා. හැබැයි අපෝ පේනතෙක් මානක පදක්කමක් අපිට තියෙනවද? මෙහෙමයි මංජුල, අපි සමහර ඉසව්වල පමණක් අපි අපි දකිනවා ඒ වගේ දක්ෂතා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මීටර් 100 ගත්තොත් එහෙම ඒ වගේ ඉසව්වල සමහර ඉසව්වල පමණක් මේ දක්ෂතා තියෙනවා. සමහර ඉසව්වල මෙහෙම දක්ෂතා නැහැ. ඉතින් මං හිතන්නෙත් පුහුණු වීමම කරන්න ඕනේ. අපිට ඉස්සර ඒ කාලේ අපිට මේ තරම් පහසුකම් මොනක්වත් තිබුණ නැහැ. ඒ පහසුකම් නොතිබුණත් අපි මෙච්චර දසකම් ඒ කියන්නේ ඒහා සමානව දසකම් දැක්කුවා. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඉන්න අයට මේ හැම දෙයක්ම තියෙනවා නම් අපිට වඩා දස ගුණයකින් දසකම් කරන්න ඕනේ කියලා. ඉතින් අවසන් වශයෙන් අපිට කියන්න මේ බාල පරපුරට අපි දිහා බලාගෙන ඉන්න හෙට දවසේ ඔලිම්පික් යන්න සූදානම් වෙලා ඉන්න එහෙම බලාපොරොත්තුවක් හිතේ තියෙන මේ දුව දරුවන්ට මොකද්ද දෙන පණිවිඩය? ඇත්තට මට නම් කියන්න තියෙන්නේ මෙහෙමයි. පළවෙනි එක තමයි තමන්ගේ නිරෝගීතාවය ආරෝග්‍ය පරමාලාභය කියනවනේ. තමන් කන කෑම ඒ වගේම තමන් කරන පුහුණුව ඒ වගේම අපි අපිට මේ නිකම්ම අපිට නිරෝගීතාවය ලබා ගන්න බෑ මංචුල. මොකද අපි ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනේ. අපිට නිකම්ම නිරෝගී පුද්ගලයෙක් වෙන්න එහෙනම් ඒ සුදුසුකම් එක්කම අපි පුහුණු වීම කටයුතු හරියට කරන්න ඕනේ. ඒ වගේම අපිට අඩු පහසුකම් තිබුණා වුණත් අපේ සිතේ ශක්තියක් තියෙනවනේ මම මේක කරනවා කියලා. ඉතින් ඒ චිත්ත ශක්තිය තමන්ට තියෙන තමන් තමයි ඒක දැනගන්න ඕනේ. ඒ ඒක කරනවා නම් ඒ මට පුළුවන් වුණා නම් මම අච්චර පරාජය වෙලා ඉසව් හතකින් ශ්‍රී ලංකා වාර්තා තියන්න ඇයි ඔබට බැරි? අනිවාර්යෙන් පුළුවන්. මගේ සාමාන්‍ය ශරීර සාකේ පොඩි ක්‍රීඩිකාවක්නේ. ඉතින් මේකට ඇත්තටම පුහුණුව සහ ඔබේ සිතේ ධෛර්යයක් තියෙන ඕනේ. ඔබට ඉලක්කයක් තියෙන ඕනේ. ඔබට පුහුණු වීම කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම තියෙනවා නම් අපිට කරන්න බෑ කියන දෙයක් නෑ. මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. මට පුළුවන් වුණා නම් මෙහෙම කරන්න ඇයි ඔබට බැරි? ඊට වැඩියද 100%ක්ම සම්පූර්ණ පහසුකම් තියෙනවනේ. ඉතින් මං හිතනවා ඒ පුහුණු වීමත් එක්කම ඔබට ගියොත් ඔබට කරන්න බැරි දෙයක් නෑ කියලා. පුහුණු වීම, නිරෝගීකම, අවසන් මොහොත දක්වා අත් නොහැරීම
මෑය කියනවා ඔබට එතනට යන්නට ඕන තරම් ඉඩකඩ තියෙනවා. ජේෂ්ඨ මල්ලල ක්‍රීඩකයෙක් හැටියට විමලසේන පෙර මහත්මයා අපේ මේ මතු පරපුරට දෙන අවවාදය මොකක්ද? ඇත්තටම මම ජයමිනි කියපු දේ වලට හුඟක් එකඟයි. ඇත්තටම මේක දෙමව්පියොත් අම්මා තාත්තත් මේ දරුවා ගැන හුඟක් හොයලා බලන්න ඕනේ. මොකද පාසලට යවපුම විතරක් මදි. දැන් හුඟක්ම අධ්‍යාපනයේ පැත්තේ ඒකත් තියෙන්න ඕනේ. ක්‍රීඩාවත් තියෙන්න ඕනේ. ඈ දැන් සමහර කෙනා නිවාසාන්තර තරගයක් තුනොත් විතර කේකට විතර පුහුණු වෙනවා. ඒකෙන් පස්සේ ආපහු අවුරුද්දකින් පස්සේ තමයි. නමුත් අපි මේ තැන් වලට එල්ල තියෙන නිවාසාන්තර ක්‍රීඩා ඊට පළාත් ජාතික ක්‍රීඩා ඒ කඩින් කඩ පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ලා තමයි මේ ආවේ. ඉතින් ඒ වාගේ හැම දෙයකටම මනා පුහුණුව තියෙන්න ඕනේ. ඒ එකම විනය. එහෙම තිබුණොත් තමුන්ට හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. තමුන්ට ඔලිම්පික් යාමට සිහිනයක් තියෙනවා නම් ඒකත් කවදා හරි ඊට කර ගන්න පුළුවන් වෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ විනය අංක 1 යුද හමුදාවෙන් ලත් ආభాෂය සියල්ල මත තමයි මෙවැනි හික්මුණු විශිෂ්ට විනයගරුක ක්‍රීඩක පරම්පරාවක් බිහි කරන්නට හැකියාව ලැබුණේ. අපි අද දවසේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ රෝඩ් ටු ඔලිම්පික් වෙනුවෙන් මේ ශ්‍රී ලංකා භූමිය ඔලිම්පික් ඉතිහාසයේ අභිමානනීය කියලා විශිෂ්ටතම මාලල ක්‍රීඩක විමලසේන පෙරරා මහත්මයාට ඔලිම්පික් ඉතිහාසයේ අසීරුතම මැරතන් තරගයට සහභාගී වුණු ඒ දරා ගැනීමේ හැකියාවෙන් අනුවන චරිතයක්. බේවින් ස්තුතියි අද දවසේ අපි වෙනුවෙන් කාරුණික වීම පිළිබඳව. ඒ වගේම ජයමිනි ඉලේපෙරුම ශ්‍රී ලංකා වාර්තාවන් රසක හිමිකාරිත්වය ඒවා බිඳ වැටෙද්දී තමාගේ ගමන් මග යලි යලි සකසා ගනිමින් ශ්‍රී ලංකාවට ඔබ ලබා දුන් කීර්තිය අතිමහත්. 92 බාසිලෝනා ඔලිම්පික් නියෝජනයේ බේවින් ස්තුතියි අපේ ඇරියුමට ඔබ දැක්වූ කාරුණිකත්වයට. එවනම් ප්‍රිය හිතපුතුනි ඔලිම්පික් වෙනුවෙන් තව ඉදිරිපත් වෙන්නේ දින 13යි. වැඩි කාලයක් නැහැ. අපි ඔබට ආරාධනා කරනවා ජූලි 23 වෙනිදා පටන් අපත් සමග අලියම පහේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ආරාදෙන්න ලෝකයේ තැවැන්තම ක්‍රීඩා මංගල්‍ය ආසිරිය සජීවීව ඔබේ නිවහන් රැගෙනෙන්න අපි සූදානම්. එවනම් අද දවසට අප සමු ගන්නවා ඔලිම්පික් වෙනුවෙන් නිර්මිත තවත් සුමීරු ගීතයක් සමගින් ලබන සතියේ සෙනසුරාදා 10:02 සජීවීව අපේ යලි මුණ ගැසෙමු රෝට් ඔලිම්පික් සමගින්. This road or where it's gonna lead, but there's one thing that's for certain, we'll make it through if you were here with me. Never would have thought I could win this battle. I was left for dead, every hope in tatters. You came along. So much time trying to find a meaning. I never looked up, I couldn't seem to turn around.